கருவணி சுப உதேசனாக வேவா உபகமட்டும அவையனும் அது சரி பாரா கேனவானி குவதே பாரா கேனவா දැන් නිවැරදි වැහෙනවා නේද මාව? ඔව් සර්. එහෙමනම් දුවේ පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කරේ සදිස සංඛ්‍යා පිළිබඳව. ඔබට මතක ඇති නේ? සදිස සංඛ්‍යා පිළිබඳව දූල පුතාලට මම උදාහරණ සහිතව කරුණු පැහැදිලි කරා. අපි දැන් අද ආරම්භය ගන්න හදන්නේ මේ සදිස සංඛ්‍යා එකතු කිරීම. එකතු කිරීම ඔගොල්ලෝ හතේදී කරලා තියෙන්නේ. නැවුත් අපි නැවත මතක් කරගනිමින් ඊට පස්සේ සත් සංඛ්‍යා අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න අපි ඉගෙන ගන්න හදයි. එහෙමනම් ලියන්න පුතේ මාතෘකාව දිනේ දාලා මම හැබැයි ඔයගලන්ට පැවරුවා කිහිපයක් gederedi කරන්න කියලා නේද? සත් සංඛ්‍යා සම්බන්ධව රූප සටහන් ගොනු කරන්න එහෙම දුන්නා නේද? එහෙම දුන්නා නේද? මතක නැහැ සටහනකුත් දීුවා නේද අපි සත් සංඛ්‍යා සම්බන්ධව? दिशावक् सह विशालत्वयक् निरूपणय करण संख्या सदिश संख्या वे करुणु विधियट लियन्न हरि रचनयक् वगे लियन्न एपा पॉइंट आय कियन्नको दिशावक् सह विशालत्वयक् निरूपणय करण संख्या सदिश संख्या वे दिशावक् सह विशालत्वयक् निरूपणय करण संख्या सदिश संख्या वे दिशावक सह विशालत्वया निरूपणे करण संख्या सदिश संख्या वे ईलंग करुण मेहि दिशाव मेहि दिशाव मेहि दिशाव धनहा ऋणवली निरूपणे करण अतर मेहि दिशाव धनहा ऋणवली निरूपणे करण अतर मेहि दिशाव धनहा ऋणवली निरूपणे करण अतर धनहारिणवली निरूपणे करनातर से पोड़ा किन्न दिशाव लेस पहत देखवे नावस्ता दिशाव लेस पहत देखवे नावस्ता නිරූපණය කරන අතර නිරූපණය කරන අතර දිශාව ලෙස පහත දක්වන අවස්ථා භාවිතා කරයි දිශාව ලෙස පහත දක්වන අවස්ථා භාවිතා කරයි අතරම දුවේ පුතේ අපි දිශාව ලෙස ගන්නෙ මොනවද එකක් තමයි ඉහළ පහළ නේ අපි දිශාව ලෙස ගන්නවා ඉහළ පහළ ඉහළ පහළ ඊට පස්සේ අපි ගන්නවා අඩු වැඩි අඩු වැඩි ඊට පස්සේ වම දකුණ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් ලාභ අලාභ සර් උදාහරණ කියලා ලියා ගන්නද? ඔව් පහත දැක්වේ කියලා කිව්වනේ. ඉතින් පහත දැක්වෙනේම තමයි මේ.
සර් මොකද්ද ලියුවේ දැන් ඉතින් හිතියේ නැද්ද මුල දිශාව ලෙස පහත දැක්වෙන අවස්ථා භාවිතා කරයි දිශාව ලෙස පහත දැක්වෙන අවස්ථා භාවිතා කරයි excuse me sir සර් මම දැන් ජොයින් වුණේ අපේ ඉස්කෝලේ මේ ඔන්ලයින් ක්ලාස් තියෙනවා කියලා ලින්ක් එකක් ආපු නැති ඉඳ දැන් තමයි ජොයින් වුණේ අපි මේ සදිශ සංඛ්‍යා ගැන නෝට් එකක් ගියේ අපි අපි සදිශ සංඛ්‍යා හඳුනගත්තනේ ඒ ගැන අපි කතා කරානේ දැන් පොඩි සටහනක් අපි ලියාගෙන යන්නේ තේරුණාද පුතා මුලින්ම ලියන්න ඔන්න මං ආයි දැන් සම්බන්ධ වෙච්ච දුවල පුතාලා හැමෝටම කියන්නේ පොදුවේ ආයි හොඳට අහගන්න සදිශ සංඛ්‍යා මාතෘකාව යටතේ කරුණු විදිහට ලියාගන්න රචනයක් විදිහට ලියන්න එපා පළවෙනි කරුණ දිශාවක් සහ විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා සදිශ සංඛ්‍යා වේ ලියපු දරුවෝ තමන් ලියුපු එක නිවැරදිද කියලා දෙපාරක් බලන්න දිශාවක් සහ විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා සදිශ සංඛ්‍යා වේ සදිශ සංඛ්‍යා වේ ඊළඟට මං කිව්වා දෙවෙනි කරුණ ඒ වාක්‍යය චුට්ටක් කියන්නකෝ පුතේ පළවෙනිම අහගන්න දෙවනුව ලියන්න ආයිමත් නම් මට නැවත නැවත කියන්න බෑ අන්තිමට අපිට එකම තැන තමයි ඉන්න වෙන්නේ හරි හොඳට අහගන්න පළවෙනි සැරේ දෙවෙනි ඊදැසි දෙවනුව ලියන්න මොන මං නැවත කියනවා දිශාවක් හා විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා සදිශ සංඛ්‍යා වේ දිශාවක් හා විශාලත්වයක් නිරූපණය කරන සංඛ්‍යා සදිශ සංඛ්‍යා වේ ඊළඟ කරුණ මෙහි දිශාව ලෙස මෙහි දිශාව ධන හා ඍණ වලින් නිරූපණය කරයි ධන සංකේතය ඔබ දන්නවා මෙහෙම අනිත් එක ඍණ මෙහි දිශාව ධන හා ඍණ ලකුණු වලින් නිරූපණය කරයි ධන හා ඍණ ලකුණු වලින් නිරූපණය කරයි ඊළඟට සෝ ඒ ඉහළ පහළ අඩු වැඩි ප්‍රම දක්ුණ ලාභය ලාභය ඒවා ලියා ගන්න ඕනද? ඒක තමයි ඊළඟ කාරණාව කියනකන් ඉන්න. ඊළඟට මෙහි දිශාව ලෙස අදහස් කරන්නේ පහත දැක්වෙන අවස්ථාවන්ය. මෙහි දිශාව ලෙස අදහස් කරන්නේ පහත දැක්වෙන අවස්ථාවන්ය. පහත දැක්වෙන අවස්ථාවන්ය මේ දිශාව ලෙස අදහස් කරන්නේ පහත දැක්වෙන අවස්ථාවන්ය අන්න දැන් ලියන්න ඉහළ පහළ අඩු වැඩි වම දකුණ ලාභාලාභ ඒ වගේ අවස්ථා හරි හරි
සර්. හරි සර්. හරි. හරි සර්. right උදාහරණ කියලා දැන් ගන්න මෙහෙම ආ දැන් තව පොඩි කාරණාවක් තියෙනවා ඊළඟ කාරණාව බිංදුව සදිස සංඛ්‍යාවක් නොවේ ඒකත් ලියා ගන්න බිංදුව සදිස සංඛ්‍යාවක් නොවේ තරුවක් දැල්ද නෑ නෑ අර කරුණු විදියට දැන් කරුණු විදියට ඔගොල්ලෝ ලියාගෙන යනවනේ ඒකට ලියන්න බිංදුව සදිස සංඛ්‍යාවක් නොවේ बिंदु सदिश संख्या वे मुकद आप बिंदु उदाहरण බින්දුවට අපි ධන ඍණ දාන්නේ නැහැ. මේ බින්දුවට ධන ඍණ දාන්නේ නැති ඉඳා බින්දුව අපි සත් සංඛ්‍යාවක් විදිහට ගන්නෙ නැහැ. මේ බින්දුව සත් සංඛ්‍යාවක් විදිහට අපි ගන්නෙ නැහැ. බින්දුව මූලික කරගෙන තමයි අපි ධන ඍණ වෙන් මේ අඩු වැඩි වෙන් කරන්නේ, ඉහළ පහළ වෙන් කරන්නේ, වම දකුණ වෙන් කරන්නේ. බින්දුව මූලික කරගෙන සාපෝ කියන පුළුවන් මම දැන දැනුයි ජොයින් උනේ මේ බෑ පුතේ ඔයා රෙකෝඩින් එක බලන්න මම දැන් හතර වෙනි සැරේ ඔයි කියන්න තියෙන්නේ එහෙනම් දැන් ඔයා මේ මුල් ටික රෙකෝඩින් එකත් එක්ක බලන්න දැන් මුල් ටික නෙමෙයි සර ලාභාලාභකේ ඉඳලා මේටි දිශාව සඳහා අවස්ථා තමයි මේ ඊට පස්සේ බිංදුව සදිස සංඛ්‍යාවක් නොවේ කියලා තමයි මම කිව්වේ. බිංදුව සදිස සංඛ්‍යාවක් නොවේ. පැහැදිලි? දැන් දුවල පුතාලගේ මාතෘකාව ගන්න सदिश संख्या एकतु किरीम कियला अपे मातुकाव सदिश संख्या एकतु किरीम सदिश संख्या एकतु किरीम ඔන්න දැන් හොඳට අහුන්カン දෙන්න මම ඔබත් එක්ක දැන් කරගෙන යනකොට මේ හතේදි කරපු කොටස නැවත මතක් කරන්න යා මාතෘකාව ලියන්න සදිස සංඛ්‍යා එකතු කිරීම හරි අපේ මාතෘකාව සදිස සංඛ්‍යා එකතු කිරීම ඊට පස්සේ एक यातवा पलवे क्रमेय पलवे क्रमेय संख्या रेखा भावित माते के लिए नियम संख्या रेखा भावित माते कम करके हाथे दी कर माता करके रेखा भावित සෝටි කියලා ලියා ගන්න ඕනේද? ඒක තමයි කිව්වේ ඉතින්. සංඛ්‍යා රේඛාව භාවිතේ. ඔන්න මම දැන් එක අවස්ථාවක් කියලා දෙන්න හදයි. නැවත මතක් කිරීමක් කරන්න ඕගොල්ලෝ කරලා තියෙන්නේ මේක. ඔන්න දැන් වැඩ නවත්තන්න. ඔන්න මම එකක් කරනවා. අපි හිතමු දුවේ පුතේ ඍණ දෙකට එකතු කරන්න තියෙනවා ධන පහක් ධන පහක් අපි දැන් සංඛ්‍යා රේඛාව භාවිතා කරන්න හදයි ඔන්න හොඳට බලා ගන්න
अभी कराने मुली में मेवागे संख्या रेखा वादी ना अभी मे संख्या रेखा वादी ना ये तो बोलते हैं मितने रीने देख कर दान पहाक के कितु करना दीने नानी मारे अभी रीने देख कर महें पटांगा नो ना माम मेकर रीना अभी ही तो मु रीना हाथरे इन पटांगा तक ये ला मैं ओको में पेंसिलिंग कराने आ ओगना ने बोलूँ आम कोटु देखा गाने गाने में तंदर कोटु देखा गाने गाने ये तो उधर रीना तू ना कोटु देखा गाने रीना देख कर रीना एक कर इधर पासे बिंदु है इधर पासे एक कर इलागटे देख कर इलागटे तू ना इलागटे हाथर इलागटे पाहा इलागटे हाय और विधि ये टापी कोटु देखा की तरह गाने उन्हें में तो हाथात टापी जागा हारे ඔතනට වෙනකන් එන්නේ හැමෝම පැන්සලෙන් දාන්නේ මේ ඔබට පේනෝනේ මේ පුංචි ඉර ගහන්නේ මැදි කරලා ගන්න මේව ඔයගොල්ලෝ හතේදී මං කියලා දුන්නා ඉලක්කම් පහලින් පිළිවෙලට ලියන්න මේක තමයි අපි සංඛ්‍යා රේඛාව සර් මම දැනයි ලොග්ුනේ කොච්චර නෝට් එකක් දුන්නද පිටු කීයකද පිටු භාගයක් විතර තියාගන්න රෙකෝඩින් එක බලලා සටහන් කරගන්න හා සර් Thank you. ඊළඟට දුවේ පුතේ හොඳට බලන්න. දැන් මෙතන අපි ඍණ දෙකටනේ ධන පහක් එකතු කරන්න හදන්නේ. අපි කරන්නේ ඍණ දෙක ලකුණු කරනවා. ඍණ දෙක මුලින්ම ලකුණු කරනවා. මෙන්න මම ඍණ දෙක ලකුණු කරා පොඩියට. ඊට පස්සේ ඍණ දෙකට එකතු කරන්නේ පුතේ ධන පහ. මේ එකතු වෙන්නේ ධන පහ. ධන ධන කියන්නේ වැඩි වෙනවා ධන අගයක් එකතු කරනකොට වැඩි වෙනවා මේකෙන් වෙන්නේ වැඩි වෙනවා අගය වැඩි වෙනවා ඍණ වුණාම අගය අඩු වෙනවා අපි හම්බ කරනවා කියන්නේ මුදල් එකතු වෙනවා වැඩි වෙනවා අපි ණයට ගන්නවා කියන්නේ අඩු වෙනවා එහෙමනම් මොකද වෙන්නේ මෙයාට ඍණ දෙකේ ඉඳන් වැඩි වෙන පැත්ත කොහෙද හොයාගන්නේ වැඩි වෙන පැත්ත තමයි මේ ඊ හිස තියෙන පැත්ත. ඉස්සර සංඛ්‍යා රේඛාවල ඊ හිස දෙපැත්තටම දැම්මා. දැන් එහෙම අඳින්නේ නැහැ. ඔන්න මතක තියාගන්න. දැන් සංඛ්‍යා රේඛාවේ ඊ හිස තියෙන පැත්ත තමයි වැඩි වෙන පැත්ත. අගේ වැඩි වෙන පැත්ත. දැන් අගේ වැඩි වෙන පැත්තට ඒකක පහක් අපි ගෙනියනවා. ඒකක පහක් ගෙනියනවා. එක එක යන්නත් පුළුවන් ඕගලන්ට. එකයි देखाई, तूनाई, हाथराई, पहाई, और न हमें अन्न फुलो, अन्न उत्तरे न वा की ये देते कोटे, दुलबुदालर पे न वा, उत्तरे ये दाना तूनाई, उत्तरे ये दाना तूनाई, ओबा मितना दाना हिंदा तूनाई के लग दम्मत वैरदी नहीं, लामे कोहम उत्तरे ये दम्मत वैरदी नहीं විශේෂයෙන් ඍණ නම් අනිවාර්යයෙන්ම මේ සුළු වරහන දාන්න ඕන. දැන් දුල පුතාලට පැහැදිලි මුල් සංඛ්‍යාව අපි ලකුණු කරනවා සංඛ්‍යා රේඛාව මත ඊට පස්සේ එකතු වෙන්නේ ධන අගයක්ද ඍණ අගයක්ද කියලා බලනවා. ධන අගයක් නම් අගේ වැඩි වෙන පැත්තට ගෙනියනවා. ඍණ අගයක් නම් අගේ අඩු වෙන පැත්තට ගෙනියනවා. අගේ වැඩි වෙන පැත්ත තමයි ඊ හිස තියෙන පැත්ත. අගේ අඩු වෙන පැත්ත ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත. धनाट ලකුණු නොලිව්වට අපි ධන කියලා තමයි සලකන්නේ. හරි දුවේ පුතේ. ඔන්න අපි එක උදාහරණයක් තමයි සාකච්ඡා කරේ. දැන් ඕගොල්ලෝ අඩුපාඩුවක් නැතුව ඒක එකතු කරගන්න පෙළ සටහන් පොතට හොඳම දේ තනියම කරන එක. සංඛ්‍යා රේඛාව තුල කිසිම දෙයක් පෑනින්නම් කරන්න එපා. මොකද අපිට මේක අඩුපාඩුවක් වුණු ගමන් මකල හදන්න ඉඩ තියාගන්න. මේ දෙන්නේ මේ උපදේශ තරේම පිළිපදින්න සංඛ්‍යා රේඛාව තුල සියල්ල පැන්සලින් කරන්න මේ කොහොම දේවල් පැන්සලින් ෂර් කියන
සර් බර ඔය සංඛ්‍යාරේ ලියනකොට මම දැන් සර් බිඳුවේ ඉඳන් ඍණ දෙකට ගිහිල්ලා ඊට පස්සේ ධන පහක් ඉස්සරහට ගියාමත් හරිනේද නෑ දැන් මේ ක්‍රමයේ තමයි කරන්න ඕනේ අපි හතේදී කරපු ක්‍රමේ නෙවෙයි දැන් හතේදී අපි කරේ බිඳුව මූලික කරගෙන මේ ගත්තේ දැන් එහෙම කරන්නේ නෑ පුතා එහෙනම් මේ විදිහටම කරන්න මේ විදිහ මේ ක්‍රමය අල්ලගන්න හරි ඇයි දැන් ඔය සර් එකින් එක මෙහෙම මෙහෙම ගියන් තින්නේ ඒක කෙලින්ම තුනට දැන් මතරේ එකින් එක නැතුව කෙලින්ම ගත්තට කමක් නෑ හැබැයි ඒක කල්පනාවේ ඒක කල්පනාවෙන් හරි කෙලින්ම ගත්තට කමක් නෑ බිඳුව මූලික කරගෙන යන්න ඕනේ නෑ පැහැදිලි ඔව් කෙලින්ම ගත්තට කමක් නෑ එකපාර ගත්තට කමක් නෑ පෙළපොතේත් එකපාර තමයි පෙන්නලා තින්නේ එහෙමම කියලා නීතියක් නැහැ හැබැයි මේ මේ විදිහට කරන්න විවසර මෙන්න ඊළඟ අවස්ථාව උදාහරණ දෙක දොළ පුතාලා දැන් තනියම කරන්න ඕන ආ උදාහරණ දෙක එතනදී මම ඔයගලන්ට දෙන්නේ ධන පහට එකතු කරන්න ලුදුවේ පුතේ ඍණ හතක් ආ දැන් ඔයගොලු උත්සාහ කරන්න සර් බඩ මුලින්ම ගුණ කියන ගුණ මම ඉස්කෝලේ නෑ දැන් ජොයින් වුණා මුලින්ම කියන්න නම් බෑ පුතා රෙකෝඩින් එක බලන්න දැන් මේ උදාහරණේ බලලා දෙවෙනි එකට යන්න ඔගොලු සම්බන්ධ වෙන වාරයක් පාසා මට මුලින්ම කියන්න ගියොත් එහෙම අපි ඔක්කොටම එකම තැන තමයි ඉන්නේ ඒකයි ඒ හින්දා කරුණාකර පළවෙනි උදාහරණේ දැන් මම සාකච්ඡා කරා දෙවෙනි එක දැන් මම කරන්න පවර්ලා තියෙන්නේ ඔයා පොඩ්ඩක් වෙලා බලාගෙන ඉන්න. එතකොට ඔයාට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. හරි? අහසෙ තැන්කිය. ස්ටිනේදර වින බලාගන්න මෙතන ධන පහෙන් පටන් ගන්න තියෙන්නේ නමුත් අපි ඍණ පැත්තත් සලකමු මෙතන මම ගන්නවා මේ පැන්සලෙන් අපි මේක ලකුණු කරන්නේ යම් හේකින් සංශෝධනයක් කරන්න වුණොත් මකල හදන්න ඉඩ තියාගන්න පෑනින් මේක කරොත් ඒ වැඩේ කරන්න අමාරුයි ඒකයි පුතේ දැන් මම ඍණ හතරෙන් ඉඳන් පටන් ගත්ත කියමුකෝ කොටු දෙක දෙක ගමු කොටු මැදි කරලා ඉරි ගහන්න එපා මේකේ තීර පරිමාණයක් නිවැරදිව ගන්න ඕන ඍණ දෙක ඒක තමයි කොටු දෙකක් ගත කියන්නේ ඍණ එක ඊට පස්සේ අපි දුන්න බිඳුව මේ එක පස්සේ දෙක අපි තුන හතර පහ හය හත අට කියලා ගත්තා වුණා හරි පළවෙනිින්ම අපි කරන්නේ ඔන්න අලුතෙන් සම්බන්ධ වෙච්ච අය බලාගන්න දැන් පාඩමට මේ ධන පහ තමයි මුලින් ඉන්නේ කෙනා ලකුණු කරනවා කොහේද මෙතන ධන පහ තියෙන්නේ එතන මාක් කරා ඕන ඊට පස්සේ අපි බලනවා එයාට එකතු වෙන්නේ ඉන්නේ කවුරුන්ද එකතු වෙන්නේ ඉන්නේ ඍණ හතක් එකතු වෙන්නේ ඉන්නේ ඍණ හතක් ඍණ කියන්නේ අඩු වෙනවා කියන්නේ ඊහිසට විරුද්ධ පැත්තට යන ඊහිසට විරුද්ධ පැත්තට යන
කීයක් යනවද ඒකක 7ක් යනවා මෙතන ඉඳන් ඒකක 7ක් අපි ගෙනියනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අපි ඒකක 7ක් ගෙනිච්චා අවසානයේ ළඟා වෙන්නේ පිළිතුරට පිළිතුර ඍණ 2යි සුළු වරහක් දෙකයි ඔන්න ඒක නිකම්ම ඍණ 2 කියලා දැම්මොත් වැරදි මෙහෙම දාන්නේ නැහැ මේ පිළිතුර වැරදි අන්න ඒක මතක තියාගන්න මෙහෙම දැම්මොත් අපි වැරදි මේක තමයි හරි ඔන්න ජොල පුතාලට පැහැදිලිද දැන් विस्तर कर संख्या रेखा भावीते ඔබට දෙන ගැටලු පහ තමයි පුතා මෙන්න මේ පහ ඒ තමයි අපි මෙහෙමම දීර්ඝ කරමු එතකොට හරින්නේ මෙහෙමම දීර්ඝ කරමු තුන්වෙනි එක ඔයගලට දෙනවා පුතේ ඍණ 4 එකතු කිරීම ධන 4 ඔගොල්ලෝ කොහොම ලියා ගන්න එපා එකපාර එකක් ලියාගෙන ඒක මේ වගේ හදන්න හදලා ඉවර වෙලා ඊළඟ එකට යන්න හතරවෙනි එක ඍණ 7 එකතු කිරීම ඍණ 2 පස්වෙනි එක ඍණ 3 එකතු කිරීම ධන 6 ඒ ඇති අපි ගණන් තුනක් හදමු මේක හතේ දී කරපු ඉඳා ඔය තුන කරන්න පහක් වේ සර් මොකද්ද සර් මේ මන් දැන් ඇඩ් වුනේ මේ අපිට නෝට් එක දානවද සර් ගෲප් වලට रिकॉर्डिंग ने का बाला लग सटाना दिया गया ना हाँ हाँ रिचे थैंक यू सर सर का नाटी पोडा का मत किनोद पे तिरे डाला दी पे नद पे नो सर सर अद पटांग करते वेले अब इंदला सीआर पोते पिटू की आगी आदे पिटू वक्ति तरती आ गए මෙතනට වෙනකන් හරි මෙතනට වෙනකන් පිටුවක් තියාගන්න එතනින් ඉඳන් මේ ටික පටන් ගන්න මේ විදිහට හදන්න මේ හතේ කරපු කොටස තමයි මේ තියෙන්නේ thank you sir
सर ग्रुप එකකට මැසේජ් යවන්න බෑනේ. ग्रूप मैसेज खरीदा දැන් වෙලාම ඇති නේද? ඇති සර්. සර් තා පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඉවරයි සර්. සර් ගබල්. සර් මේකේ ධනපත්තට ධන කියලා දැම්මට ප්‍රශ්නයක් නෑ නේද සර්? ඒ කියන්නේ මෙතන ධන ලකුණු දාන්න ඕන කියලාද කියන්නේ ඕම ඔව් ප්‍රශ්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ දන්නවද හරි ඔන්න මම පළවෙනි එක කරන්න හදන්නේ ඍණ 4ට ධන 4ක් එකතු කරන්න කියන්නේ ඍණ 4ට ධන 4ක් එතකොට අපි ඍණ 4ෙන් පටන් ගන්න ඍණ 4ෙන් පටන් ගන්න ඔන්න බලන්න හොඳට එතකොට ඍණ 4ෙන් පටන් ගන්නවා අපිට පැහැදිලි ධන 4ක් එකතු කරන්න තියෙන ධන කියන්නේ යගේ වැඩි වෙනවා ඒ කියන්නේ ඊහිස පැත්තට 4ක් අපි ගෙනියනවා එකයි දෙකයි තුනයි හතරයි එතකොට අපි එනවා උත්තරේ කීයද පුතේ බිංදුවයි බිංදුවයි උත්තරේ බිංදුවයි අන්න ඔයගලන්ට පුළුවන් හරි වැරද්ද දාන්න ඊළඟ එක वरहन ओने संख्या
අපි ඊළඟ අවස්ථාවට එනවා ඍණ 7 එකතු කිරීම ඍණ 2 සෝමිකසේ ධන 4න් පටන් ගන්න පුළුවන්ද සංඛ්‍යා රේඛාවද ඔව් සර් ඒ කියන්නේ ඔයා මේක මේ මාරු කරලා ලිව්වද ධන 4 එකතු කිරීම ඍණ 4 කියලාද ලිව්වේ ඔව් සර් ධන 4 එකතු කිරීම ඍණ 4 කියලා ලිව්වොත් එතකොට ධන 4න් ඔයා පටන් අරගෙන අඩු වෙන පැත්තට ඔයා යන්න ඕන 4ක් ඒත් බිඳුවට එන්න. මොකද එකතු කිරීමේදී පද දෙක මාරු වුණාට ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා පුතාගේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. වැරදි දාන්නෙත් නැහැ අපියා. මාරු කරාට ගැටලුවක් නැහැ. හැබැයි ඒක එකතු කිරීමේදී ගුණ කිරීමේදී විතරමයි ආ. අඩු කිරීමේදී කරන්න බෑ. අඩු කිරීමේදී සම්පූර්ණ වෙනස් වෙනවා මම ඒකට කියලා දෙන්න. ඔන්න අපි දැන් මෙතනට යනවා. ऋण हत अभी मार्क कर गन्नो ना ऋण पाहा मदी प्रमाण आगे आडू पैत्ते आनो ने आगे आडू पैत्ते आनो ने अन्य पुत्र अभी मेरे को मकान ने वेनो ने मेरे पैत्र इधर माधी ने मटे मटे माधी अन्य पेंसिलिंग आदि ने के वासी अन्य का ने इधर वाले मानने वाले मेरे विधिये टांडी ने वा ने मेरे विधिये टकान ने वा इधर उधर मांग होते थे मतानो रीना इधर माता मित ऋण आठ पटांगा मे पेट मिधन ऋण हाथ इतने मिधन ऋण सॉरी मिधन इन्नो ऋण हाथ सर आप ऋण संख्या मत कम එතකොට පුතේ මෙතන මේ හරියෙන් මම පටන් ගත්ත කියමුකෝ ඍණ 10. එතකොට මෙතන ඉන්නේ ඍණ 9. ඊට පස්සේ ඍණ 8. ඊට පස්සේ ඍණ 7. ඊට පස්සේ ඍණ 6. ඍණ 5. දැන් සර් කොටස් බලා ගන්නකෝ ඍණ 3. ඊට පස්සේ මම මෙතනට ඍණ 2. ඍණ 1 बिंदु ඔන්නවම ගත්තා දැන් මම ඍණ 7 තමයි ලකුණු කරන්න ඕනේ ඍණ 7 කොතනද තියෙන්නේ මෙතන ඍණ 7 ලකුණු කරා ඉතින් දැන් මෙච්චර දිගට අඳින්න අවශ්‍ය නැහැ සංඛ්‍යා රේඛාව කෙනෙක්ට පුළුවන් මේ ටික මකලා මේ හරියින් නවත්තන්නත් පුළුවන් ගැටලුවක් නැහැ අපිට පිළිතුර නිරූපණය කිරීම පිළිතුර ගොඩනගන්න ප්‍රමාණවත් සංඛ්‍යා රේඛාවක් තිබුණා නම් ඇති මෙතනට වෙන්න ඕන කියලා නීතියක් නැහැ එතකොට ඍණ 7ට එකතු වෙන්නේ ඍණ 2ක් ඍණ කියන්නේ අඩු වෙනවා ඍණ කියන්නේ අඩු වෙනවා එහෙනම් දැන් මොකද වෙන්නේ අපි අඩු කරනවා ඒ කියන්නේ අඩු වෙන පැත්තට යන අපි මේක අඩු වෙන පැත්තට යනවා ඒකක 2ක් 1යි 2යි ඇයි මාලි ලගේ එකක 2යි නැමේ වෙනවා ඒකක 2ක් එකතු වෙනවා නේ අන්න එතකොට එහෙනම් පුතේ මෙයාගේ උත්තරේ කීයද එන්නේ ඍණ 9යි ඍණ 9යි මේක ආවද ඔයගොල්ලන්ට ඍණ 9යි ඔව් සර් ඔව් සර් ආව සර් ඔව් සර් නේ හරි හරි මෙන්න ඊළඟ ඔව් සර් හරි පෙන්සලෙන් හරියට දාගන්න ඕන සංඛ්‍යා දෙකක් එකතු කරනකොට සංඛ්‍යා රේඛාව ඍණ මේ ඍණ පැත්තට තමයි වැඩිපුර ඕනේ ධන පැත්තකට යන්නේ නැහැ
ඍණ සංඛ්‍යා දෙකක් එකතු වෙනවා කියන්නේ ලැබෙනාගේ ඍණ වෙනවනේ ධනපැත්ත අපිට එතරම් සලකන්න අවශ්‍ය නැහැ එතරම් නෙවෙයි ඕනෙත් නැහැ නේ ඍණ සංඛ්‍යා දෙකක් එකතු වෙනවා කියන්නේ ඍණාගයක්ම තමයි ලැබෙන්නේ මෙන්න ඊළඟ එක මෙතනදී අපි මේ විදිහට ගන්නවා අපි අනිවාර්යයෙන්ම ඍණ 7 ලකුණු වෙන්න ඕන ඍණ 3 ලකුණු වෙන්න ඕන හින්දා ඍණ 4ෙන් පටන් ගන්නවා ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 6 7 කියලා අපි ගත්ත කියමුකෝ එතකොට අපි මුලින්ම ලකුණු කරන්නේ කාවද ඍණ 3 ලකුණු කරන්නේ ඍණ 3 ලකුණු කරා මුල් එක්කෙනා ඊළඟට ඒකක 6ක් එකතු කරන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් එකතු කරන්න ඒ කියන්නේ උත්තරේ ධන 3යි ඔබේ උත්තරේ ධන 3ෙන්න ඕන 3යි කියලා ලිව්වත් වැරදි නෑ ආවද පුතාලට උත්තරේ දෙවෙනි ක්‍රමය වර්ණනාක් ඇතුළේ ලියන්න සංඛ්‍යා රේඛාව භාවිතා නොකර සංඛ්‍යා රේඛාව භාවිතා නොකර संख्या रेखा व भाविता अनुकर ඔන්න දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ හතේදී කරපුවා මේ මතක් කරන්න යා ඔන්න මම දැන් කිහිපයක් කරනවා හතේ පන්තියේදී මේ කෙරේ අවධානය යොමු නොවුණා නම් විශේෂයෙන් මේ ක්‍රමය දැනගෙන හිටියේ නැත්තම් දැන් ඔන්න වැඩේ අල්ල ගන්න ඕන හරි 1 ඉතින් පුතේ ධන 3ට එකතු කරන්න කියනවා ධන 2ක්. පුතාලා උත්තරේ කියන්නේ කීයද එන්න? 5යි. ධන 5යි. ධන 3යි. ධන 5යි. ඔව් දැන් මෙහෙම හිතන්න. මෙහෙම හිතන්න ධන 3ට ධන 2ක් එකතු වෙනවා කියන්නේ අගේ වැඩි වෙනවනේ. ධන අගයක් මේ එකතු වෙන්නේ. ධන අගයක් එකතු වෙනවා කියන්නේ අගේ වැඩි වෙනවා. ආ සංඛ්‍යා රේඛාවේ වැඩි වෙන පැත්තට යන්න. එතකොට අපි කරන්නේ මෙතනදී 3යි 2යි එකතු කරා 5යි කියලා දැම්මා 5යි කියලා දැම්මා ලකුණ දාන්නේ දෙන්නම ධන හිඳ ධන ලකුණ දැම්මා ධන 5යි ඊළඟ එක දෙවෙනි එක හොඳට බලා ගන්න ඍණ 3ට එකතු කරන්න තියෙන්නේ ඍණ 2ක් ඍණ 5යි उत्तरेपहदी ඍණ 5යි. ඒ කියන්නේ 5යි එකතු කරලා දෙන්නගෙම ලකුණු දැම්මා. සමාන ලකුණු දෙකක් නම් එකතු කරන්න තියෙන්නේ එකතු කරලා දෙන්නගෙම ලකුණු තමයි දාන්නේ. සමාන ලකුණු දෙකක් නම් ඒ කියන්නේ ධන අගයක් එක ධන අගයක් නම් එකතු වෙන්න තියෙන්නේ ලැබෙන අගයක් ධන අගයක්. ඍණ අගයක් එක ඍණ අගයක් නම් එකතු වෙන්න තියෙන්නේ ලැබෙන අගයක් ඍණ අගයක්. ඒකතර එකතු කරලා ඒ අදාළ ලකුණු දැම්මා. ඕක තමයි පුතා පළවෙනිම ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඒ කාරණාව. නේ මේක තමයි පළවෙනිම
මේ වගේ අවස්ථාවක් ආවම කොහොමද කරන්න කියන එක තමයි මුලින්. ඊළඟට අපි එනවා දෙවෙනි, ඒ කියන්නේ මේකේ අවස්ථා අනුවෙන් කරගත්තොත් මෙහෙම. ඔව්වා සර් කියලා දුන්නට පස්සේ නේද? ඔව් ලියාගන්න මං කියුවට පස්සේ දැන් හොඳට අහගන්න. ඊළඟට අපි කතා කරමු ඍණ තුනට එකතු කරන්න තියෙනවා ධන දෙකක්. දැන් දුල පුතාලට පැහැදිලි ලකුණු දෙක එකතු වෙන්න තියෙන ලකුණු දෙක විරුද්ධයි. විරුද්ධයි. ඍණ එකයි. එතකොට අපි කරන්නේ එකතු කරන්නේ නැහැ. මොකද කරන්නේ? ඍණ එකයි. අඩු කරනවා. ලකුණ ගැන අමතක කරන්න. ලකුණ ගැන අමතක කරලා වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරන්න. තුනෙන් දෙකක් අඩු කරා. එකයි වැඩි එක්කෙනාගේ ලකුණ දාන්න. ඒ කියන්නේ මෙතන විශාලත්වය එයා තමයි ඍණ. ඍණ කොට වැඩි. ඒතකොට උත්තරේ ඍණ එකයි. මම කිව්වේ දැන් 3යි 2යි ගැන හිතන්න. 3යි 2යි නම් වැඩි එක්කෙනාගේ අඩු එක්කෙනා අඩු කරා 1යි. වැඩි එක්කෙනා කියලා අපි සලකන්නේ මෙතන 3නේ. 3ේ ලකුණ දාන්න. 3ේ ලකුණ ඍණ හින්දා මෙයාගේ උත්තරේ ඍණ. අන්න එහෙමයි. තව එකක්. අපි හිතමු මෙහෙම ධන තුන අඩු කි එකතු කිරීම ඍණ දෙක. ඒත් විරුද්ධයි. විරුද්ධ නම් මොකද කරන්නේ? ධන එකයි. ධන එකයි. තුනෙන් දෙකක් අඩු කරා එකයි. නේ එකයි. ලකුණ දාන්නේ වැඩි එක්කෙනාගේ. කවුද එයා ධන? ධන එකයි. අන්න එහෙමයි. ඒක තමයි ඊළඟ කාරණාව. ධන එකයි. පුතාලට පැහැදිලි වෙන්න ඕන. විරුද්ධ නම් ලකුණ විරුද්ධ නම් එකතු කරන්න කිව්වට අපි එකතු කරන්නේ නැහැ. අපි අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. ඒක එහෙමයි. තව එන්න පුළුවන් අවස්ථාවක් තමයි දුවේ පුතේ මෙන්න මේ අවස්ථාව. මොකද්ද? එන්න පුළුවන් ඊළඟ අවස්ථාව තමයි අපි හිතමු. ඍණ තුනට එකතු කරනවා ධන තුනක්. සමානයි විරුද්ධයි? බිඳුවයි. සමානයි විරුද්ධයි. උත්තරේ බිඳුවයි නේද? ධන පහට එකතු කරන්න ඍණ පහක්. සමානයි විරුද්ධයි? බිඳුවයි. උත්තරේ බිඳුවයි. අන්න එහෙමයි. එතකොට පුතේ උත්තරේ බිඳුවයි. සමානයි විරුද්ධයි. එතකොටත් අපි කරන්නේ අඩු කරලා. එතකොට දෙන්නගෙම ලකුණ දාන්නෙත් නෑ, වැඩි කෙනෙක්ුත් නෑ. උත්තරේ බිඳුවයි. එතකොටනේ උත්තරේ බිඳුවයි. ඉවරයි සර්. ඉවරයි සර්. නෑ සර්. ඉවරයි සර්. තමයි. ඉවරයි ඉවරයි නෑ නෑ ගන්න. ඉවරයි ඉවරයි. අහගන්න.
මම දැන් අදාළ වෙලාව දෙන්නම් කවුරුත් ඉවරයි නෑ ගන්න එපා මම අහුවුත් විතරක් උත්තර දෙන්න මේ ඔය කතා කරන අයව මට පේනවා නම් ටික මෙතන වැටෙනවා එහෙනම් මේ එහෙම කතා කරන්න බෑ එක ගැළපෙන්නේ නැහැ කැතයි අනිත් එක මේක රෙකෝඩින් නේ උත් යනවානේ ඔය කොහොම රෙකෝඩ් වෙනවා එහෙනම් මේ මම නියමිත වෙලාව දෙනවා ඊට පස්සේ මම ආයි සාකච්ඡාව ගන්නවා එතකන් ඉවසලා ඉන්න පොඩ්ඩක් හරි ඉවරයි ඉවරයි ගන්න එපා මං ඇහුවොත් ඉවරද කියලා අන්න එතකොට උත්තර දෙන්න දැන් අපි එහෙමනම් ඔන්න ගැටළු මන් දැන් 10ක් දෙන්න හදයි ඔගොල්ලන් තින්නේ හරි කල්පනාවෙන් කරලා දෙපාරක් බලන්න තියෙනවා මොකද්ද ක්‍රමය දැන් ඔගොල්ලන් ඊටට යන්න ඕන මෙම හතේදි කරපු දේවල් කරන්නේ එකතු වෙන්න තියෙන සංඛ්‍යා දෙකේ ලකුණ දිහා හොඳට බලන්න ලකුණු දෙක එක විදිහම නම් ධන ධන නැත්නම් ඍණ ඍණ නම් කරන්න තියෙන්නේ ඉලක්කම් නැත්නම් සංඛ්‍යා දෙක එකතු කරලා ඒ දෙකම නිරූපණය කරන ලකුණ දාන්න එකතු වෙන්න ඉන්න සංඛ්‍යා දෙකේ ලකුණ විරුද්ධ නම් එකතු කරන්නේ නැහැ ඒකේ වැඩි අගයෙන් අඩු අගේ අඩු කරලා ඒ වැඩි අගයේ ඉලක්ක සංකේතය නැත්තම් ලකුණ දාන්න විරුද්ධයි හැබැයි සමාන නම් අනිවාර්යෙන්ම බිඳුවයි ඒක තේරුම් ගන්න මෙන්න දුවේ පුතේ ඔබට දෙන ක්‍රියාකාරකම එක කියලා ලියන්න මම ඔබට දෙන ක්‍රියාකාරක හදලා WhatsApp group එකට දාන්නද ඔව් ක්‍රියා එක සර් සංඛ්‍යා රේඛාවකින්ද ඔන්න ඉතින් ආයි ඉතින් දැන් මෙතන එක්කෙනෙන් දෙවෙයි වගේනේ කතා කරන්නේ දැන් මම සංඛ්‍යා රේඛාවෙන්ද මේ කරේ කොහෙද කල්පනාව තියෙන්නේ නේද කල්පනාවෙන් ඉන්න ඕන මම දැන් සංඛ්‍යා රේඛාවෙන් නෙමෙයි කරේ මේ සංඛ්‍යා රේඛාවෙන් කරලා අපි ඒක ඉවර කරන්නේ එහෙමනම් මෙන්න අපි එනවා ක්‍රියාකාරක මේක ලියන්න සුළු කරන්න කියලා නැත්නම් අගයේදී අගයේ සොයන්න අගය සොයන්න
සර් හදලා ඉවරයි. හරි අනිත් අයට හදන්න වෙලාව දෙමු. අද පොය දෙපාරක් ඉවරයි. දෙපාරක් බලන්න අනිවාර්යෙන්. WhatsApp කරාට කමක් නැද්ද? අපි දැන් මේක සාකච්ඡා කරමින් ඉඳ WhatsApp කරන්නම අවශ්‍ය නැහැ පුතා. अनिवार्य ඔන්න එහෙමනම් උත්තර හරි සර් සිතුම් පොඩ්ඩක් ඉන්න ඉවසගෙන තව අනිතයටත් කරන්න චාන්ස් එක දෙන්න එපා ඕකේ සර් හරි පුතේ හොඳටම ඇති වෙලාව දැන් ඔන්න මං නම කියනකොට ඒ අදාළ දුව හෝ පුතා විතරයි උත්තර දෙන්නේ වෙන අය කතා කරන්න එපා හරි මේක ඩිසිප්ලින් තියාගන්න ඕන විනයානුකූලව මෙතන හැසිරෙන්න ඕනෑ පොදු උත්තරය වුවත් විතරයි පොදු උත්තර දෙන්නේ නැත්නම් ඒ අදාළ දුව පුතා කතා කරන්න එයාට ලැබෙන අවස්ථාව මග හරින්නත් එපා මගේ අම්මා අහඹු ලෙස අනිත් එක තෝරන්නේ මෙතන ඉන්න දැන් 53 දෙනාට මේ ප්‍රශ්න යොමු කරන්න අමාරුයි යා ඒකත් තේරුම් ගන්න මගෙන් ඇහුවේ නැහැ කියලා එම් පසුතැවෙන්න එපා මම මේ අහඹුලෙස මට මෙතන පේන නමක් මම කියනවා හරි හරි එහෙනම් පළවෙනිම මම පළවෙනිම එක අහන්නේ නදුනි නෑ net me ගෙන් අහන්නේ net me මට කියන්නේ පළවෙනි එකේ උත්තරය net me නිෂාදී කියන්නේ ඉක්මනට उत्तरे प्रश्न उत्तर दे නුහාන් මේකේ උත්තරේ කියන්නේ සර් නුහාන්ට මයික් එකක් නැහැ කියලා සර්ට කියන්නේ නැහැ කිව්වා එයාට කියන්න බෑ කියලා. ආ හරි. එහෙමනම් මම ඊළඟ අවස්ථාව දෙන්නේ ප්‍රවීන්ට ප්‍රවීන් මදුෂාන් ප්‍රවීන් කතා කරන්න. රීන 11යි. දෙන්නම රීන හින්දා අනිවාර්යයෙන්ම ප්‍රවීන්ගේ උත්තරේ හරි ලකුණු 2යි. ඊළඟ අවස්ථාව ලැබෙනවා ඊළඟට මම දෙන්නේ නියුමි දුවට නියුමි කියන්නේ නියුමි සර් ඔව් කීයද මේකේ උත්තරේ බින්දුවයි
බින්දුවයි පැහැදිලිවම මේකේ බින්දුවයි උත්තරය ලකුණු දෙකයි ඊළඟ අවස්ථාව මම දෙනවා අපි ගමු ඔෂිතට ඔෂිත කියන්න හතරවෙනි එකේ උත්තරය ආ රීන 6යි වෙරි ගුඩ් අඩු වෙනවනේ අඩු වෙනවාගේ අඩු වෙනවා එතකොට මෙතන තව ලකුණු දෙකක් ලැබෙනවා ඊළඟ ප්‍රශ්නේ යොමු වෙන්නේ ඊළඟ ප්‍රශ්නේ තෙනුකි තෙනුකි දුවට හම්බ වෙන්නේ තෙනුකි කියන්නේ පස්වෙනි එක තෙනුකිට කියන්නේ පැහැදිලි මදි තෙනුකි පැහැදිලි මදි දන 16යි. ඔව්. උත්තරේ 16යි. 16යි කියලා ඔහොම ලියලා තිබුණා. වැරදි නෑ. නේ? වැරදි නෑ. එතකොට මෙතන ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 6 ඔබට යොමු වෙන්නේ ඒ තමයි ඔබට කිව්වේ මම ප්‍රශ්නේ යොමු කරන්නේ සෙනාත් සෙනාත් පුතාට. සෙනාත් කියන්නේ හයි වෙන්නේකට උත්තරේ ධන 7යි ධන 7යි ධන 7යි බොහොම හොඳයි ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නේ අදීෂට අදීෂ කියන්න බලන්න අදීෂ පුතා කියන්න ප්‍රශ්න අංක 7ට උත්තරය අදීෂ සම්බන්ධ නැද්ද? එහෙමනම් ඊළඟට මම ඒක යොමු කරනවා සිතූපට. සිතූප කියන්නේ. සර් ඍණ 25යි. ඍණ 25යි. ඔව් සර්. ඍණ 25යි. ඔව්. ඔබ හරි. දෙන්නම ඍණ ඒ හින්දා ලකුණු දෙකයි. ඊළඟ ප්‍රශ්නයේ ප්‍රශ්න අංක 8 යොමු කරන්නේ සයුරි දුවට. සයුරි කියන්නේ. ඍණ භාගයයි ධන 4මාරයි. උත්තරේ කීයද? සයුරිට අවස්ථාව ධන 4යි. ධන 4යි. අනිවාර්යයෙන්ම අඩු වෙනව නේද පුතේ? ධන 4යි. 4යි කියලා කිව්වොත් වැරදි නෑ ලකුණු දෙකයි. ඊළඟ 9 වෙනි ප්‍රශ්නේ යමු වෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ ජනිදු ජනිදුට ලැබෙන්නේ ජනිදු උත්තර දෙන්න 9 වෙනි ප්‍රශ්නේ ඍණ 3යි ඍණ 3යි ඍණ 3යි බොහොම හොඳයි එතන ලකුණු දෙකයි අවසාන ප්‍රශ්නය කවුද බාර ගන්න මුලින්ම කියන කෙනාට මම නම සර් මම මම කිව්වේ මුලින්ම සිතුම් සිතුම්ට සිතුම්ට අවස්ථාව දෙන්න කීයද සිතුම් ඍණ 4යි ඍණ 5යි ධන 3යි එකතු කරාම කීයද සිතු සර් මම හැදුවේ ඍණ 5යි ඍණ 2යි එකතු කරලා ඊට පස්සේ ධන 3න් අඩු කරනවා ඒක කරා උත්තරය ඍණ 4යි 4යි බොහොම හොඳයි බොහොම හොඳයි ලකුණු දෙකයි සමස්ත ලකුණු කීයද කියලා දුවල පුතාලා දාන්න 20යි කියද කියලා හරි ඔන්න ඔබයි මේවා පෙර දැනුම හතේදි කරපු දේවල් තමයි මේ මම මතක් කරන්නේ හරි කාට හරි මේ හා සම්බන්ධව මෙතෙක් වෙනකන් තියෙන ඉගෙන ගත්ත කරුණු වල ගැටලුවක් තියෙනවා නම් දැන් අහලා විසඳගමු ඊළඟ පීවරට යන්න ඉස්සෙල්ලා ඔබට අවස්ථාව දැන් සර් මට පොඩ්ඩක් 9 වෙනි ගාන තේරෙන්නේ නැහැ සර් 9 වෙනි ගානේ ඉතින් අර අපි කරන ක්‍රමයටම තමයි බලන්නේ මොකක්ද අපි බලන්න ඕනේ දෙන්නගේ ලකුණු දෙක මෙයා ඍණ දෙන්නම එකම ලකුණ නම් මේ දෙන්න එකතු කරා එතකොට 2.5ට 0.5 අපි එකතු කරා එතකොට 5යි 5යි 10ෙන් එකක් ඉතුරුයි 2යි 1යි 3යි උත්තරේ 3.0යි 3.0යි කියන්නේ 3යි කියන එක ලකුණ දාන්නේ දෙන්නම ඍණ හින්දා ඍණ 3.
ඍණ 3 දැන් පැහැදිලිද හරි සර් thank you එහෙනම් දුවේ පුතේ අපි දැන් ක්‍රමානුකූලව එනවා ඔන්න 8 පන්තියට දැන් ඔගොල්ලෝ මීට පෙර දැන නොසිටි කාරණාවකට තමයි එන්න හදන්නේ එද හොඳ අවධානයක් තියෙන්න ඕන. හොඳ අවධානයකින් ඉන්න ඕන දුවේ පුතේ. මං කියන්නේ මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් මේක සංජීවී පන්ති කාමරයක් තුල නෙවෙයි වෙන්නේ. එනමුත් ඔබ මේකට සක්‍රියව දායක වෙන්න ඕන. බාහිර කාරණා සියල්ල අමතක කරන්න හිත එක අරමුණක තියාගන්න අනිත් එක තේරුම් ගන්න ඔබ ගත කරන මේ සෑම තත්පරයකටම වටිනාකමක් දෙන්න දුවේ පුතේ මොකද මේ ඔබ ගත කරන සෑම තත්පරයක්ම ඒකේ ඔමුගුළු දන්නවා අපි දෙපාර්ශවයෙන්ම මුදල් වැය වෙනවා අම්මලා තාත්තලගේ මුදල් ওই පැත්තෙන් වැය වෙනවා ඒ වගේම කාලය කියන එක ගත වූ කාලයේ පුතේ ආපස්සට ආයි ගන්නම බෑ එහෙනම් ඒ කාලයට අපි වටිනාකමක් දුන්නොත් අපේ අනාගතයේ සාර්ථක වෙනවා එතකොට අපිට අනාගතයේදී අතීතයේ සිහිපත් කරලා සතුටු වෙන්න පුළුවන් දැන් අපිට වෙලා තින්නේ අපි අනාගතයට යනකොට අතීතයේ දේවල් මතක් කරලා අපි සතුටු නොවන තැන වෙනවනේ අපරාධේ කාලේ මම මෙහෙම ගත කරේ ඇයි මම නිකරුණේ කාලේ ගත කරේ කියලා අපි පසුතැවෙනවා වඩිකන් පශ්චාත්තාප වෙනවා ඉතින් එහෙම තත්වයන් අපි ඇති කරගන්න ඕනේ නැහැ. අපි අනාගතයේ අතීතයේ දේවල් මතක් කරලා සතුටු වෙන්න පුළුවන් විදියට අනාගතේ ගොඩනගා ගන්න ඕනේ. එහෙනම් මේ හැම එකටම වර්තමානයේ ගත කරන සෑම තත්පරයක්ම පුතේ වටිනවා. විශේෂයෙන් ඉගෙන ගන්න දරුවෝ විදියට, ශිෂ්‍යයෝ විදියට. ශිෂ්‍යයෝ කියන්නේ ශිෂ්‍යයන්ට ওই ශිෂ්‍ය අවදීදී අභියෝගාත්මක කාල පරාසයක් තියෙනවා. ඒ අභියෝගේ හරි සුන්දර ලෙස බාර අරගෙන තමන්ගේ උපරිම හැකියාවන් ශක්තියින් යොදලා තමන්ගේ විභව්‍යතාවයේ හැකියාව හොඳට නිරූපණය කරලා හොඳට ඉගෙන ගන්නවා. එතකොට ඔබේ අනාගතය හරි ලස්සනට බබලන්න ගන්නවා. ඒව දිහා බලන දෙමව්පියෝ ගුරුවරු අපි සතුටු වෙනවා. ලියන්න මාතෘකාව සදිශ සංඛ්‍යා අඩු කිරීම කියලා මාතෘකාව සදිශ සංඛ්‍යා අඩු කිරීම සදිශ සංඛ්‍යා අඩු කිරීම ඉස්සල වගේම අපි මේකේ මුලින්ම කරන්නේ සංඛ්‍යා රේඛාව භාවිතා කරලා එහෙනම් අන්න අපි ලියනවා පළවෙනි ක්‍රමය පුතාල මාත් එක්කම කරගෙන යමු පළවෙනි ක්‍රමය සංඛ්‍යා රේඛාව භාවිතේ संख्या रेखाव भाविते संख्या रेखाव भाविते එහෙනම් ඔන්න හොඳට බලා ගන්න මොකද කරන්න කියලා ඔන්න හොඳට බලා ගන්න අපි සංඛ්‍යා රේඛාව භාවිතෙන් සදිස් සංඛ්‍යා අඩු කිරීම ගැන තමයි කතා කරන්න හදන්නේ එතකොට පුතේ හිතන්න මෙහෙම ධන තුනෙන් අඩු කරන්න කියනවා පුතා අඩු කරන්න කියනවා අපිට ධන දෙකක් ඔන්න හොඳට බලන්න ධන තුනෙන් අපිට අඩු කරන්න කියන්නේ ධන දෙකක් එතකොට අපි සංඛ්‍යා රේඛාව තමයි භාවිත කරන්නේ. එතකොට අපි කරන්නේ මෙතන අපි සංඛ්‍යා රේඛාව මේ විදිහට යම් දුරකට අඳ ගන්නවා. ඒක අපිට සමහර වෙලාවට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් අපි පැන්සලෙන් මේ සියල්ල කරන්නේ. බලා ගන්න කරන්න යන්න එපා. මුලින්ම ධාරණය කරගන්න.
හොඳින් බලන්න ඊට පස්සේ ධාරණය කරගන්න කරන්නේ කොහොමද කියලා මේ සිස්ටම් එක. එතකොට පුතේ අපි කරන්නේ මෙතන අපි පටන් ගත්ත කියමුකෝ දැන් මෙතන ධන 3නේ තියෙන්නේ ධන 3 තමයි පුතා අපි මුලින්ම ලකුණු කරන්නේ අපි ධන 3 තමයි ලකුණු කරන්නේ නමුත් අපිට මේ ධන 3ට පොඩ්ඩක් එහාට අපි ගමු අපි අනුමාන කරලා අපි හිතමු මේක ගන්නවා මම පින එකේ ඉඳන් බිඳුව ඊපස්සේ එක පොටු දෙකක පතරයක් ඕගොල්ලන්ට තියන්න ඕගොල්ලෝ තියන්න එතකොට වඩා හොඳයි එක ගොඩේ අඳින්න එපා පහ හොඳට පැන්සල් උල් කරලා HB පැන්සලක් පාවිච්චි කරනවන ඔබ ලියන කරණේම පැහැදිලි පැන්සලෙන් ලියන ඒවා වැඩි වුණාට කමන්නේ අඩු නොවි වැඩි වුණාට කමන්නේ අඩු නොවි නේ දැන් අපි කරන්නේ දුවේ පුතේ මෙන්න මේ ධන 3 තමයි මුලින්ම ලකුණු කරන්නේ ධන 3 ලකුණු කරනවා කොහෙද ධන 3 තියෙන්නේ මෙන්න තිනව ධන 3 ඊළඟට අපි කරන්නේ අඩු වෙන්න තියෙන්නේ ධන 2ක්නේ අපි ධන 2කේ විරුද්ධ අගය ධන 2කේ ප්‍රතිලෝමය මතක් කරගන්න ධන 2කේ ප්‍රතිලෝමය ඍණ 2යි ධන 2කේ ප්‍රතිලෝමය ඍණ 2යි කාගේද අපි මේ ධන 2කේ ප්‍රතිලෝමය මතක් කරා ඒ කියන්නේ මෙතන අඩු වෙන්න ඉන්න එක්කෙනාගේ විරුද්ධ අගය අන්න ඒ විරුද්ධ අගය අපි මෙයාට එකතු කරනවා කාටද එකතු කරන්නේ 3ට එකතු කරනවා එකතු වෙනකොට මොකද වෙන්නේ එකතු වෙන්නේ ඍණ 2ක් එකතු වෙන්නේ ඍණ 2ක් එහෙමනම් අඩු වෙන පැත්තට යන්නේ ඒකක 2ක් 1යි 2යි මොකද්ද මුලින්ම ධන 3 ලකුණු කරා මුල් එක්කෙනාව ලකුණු කරා අඩු වෙන්නේ ඉන්න සංඛ්‍යාව දිහා ඔරවලා බැලුවා එයාගේ ප්‍රතිලෝමය දැක්කා ඒ ප්‍රතිලෝමයට අදාළ අගය එකතු කරා ධන 2යි ඍණ 2ක් එකතු කරා එකතු වෙනවා කියන්නේ ඍණ 2ක් එකතු වෙනවා කියන්නේ අඩු වෙන පැත්තට යන්නේ ඒකක 2ක් දැන් උත්තරේ ඇවිල්ලා කවුද උත්තරේ එතකොට උත්තරේ අපි ලියනවා එම නිසා ධන 3ට එකතු අඩු වෙනවා ධන 3ෙන් ධන 2ක් උත්තරය පුතේ ධන 1යි ධන 1යි දැන් ඕගොල්ලන්ට මේ පිළිතුර තහවුරු වෙන්නේ නැද්ද කියන්න මට ධන 3ෙන් ධන 2ක් අඩු කරන්න සංඛ්‍යා රේඛාව මාඳින්න ඕනද කියන්න නෑ ධන 3ෙන් ධන 2ක් අඩු කරාම ධන 1යිනේ ධන 1යි නමුත් අපිට දැන් සංඛ්‍යා රේඛාවෙන් ලැබුණු පිළිතුර නිවැරදියි කියලා තහවුරු වෙන්නේ නැද්ද? තහවුරු වෙනවා. තහවුරු වෙනවා. මේ තහවුරු වෙනවා. ඒකයි මම දන්න කියන එක්කෙනෙක්ව ගත්තේ. දන්න කියන දෙන්නෙක්ව ගත්තේ ඒකයි. දැන් හිතට හිතට යවා ගන්න ආයි. හිතට දාගන්න. හොඳට හොඳට මේක දාගන්න ඕන හිතට. සර් තේරුන්නේ ආයි කියලා දෙන්න පුළුවන්ද? ඔන්න ওই වෙලාවට තමයි මට හිතෙන්නේ වා සිංහලද දෙමළද කියලා. ඔය ඔය අවධානේ යොමු වෙන්නේ නැති හින්දානේ ඔය අහගෙන ඉන්නේ නැහැ දැන් මම මෙච්චර සරලව කියපු දේ වාට ඇහුන්නේ නැත්තම් තේරුන්නේ නැහැ තේරෙන්නේ නැහැ කියන එක හරි කමක් නැහැ මං කියලා දෙන්නම් නමුත් මේක මේ පොඩ්ඩක්වත් තේරුන්නේ නැද්ද දැන් වාට මොකද්ද තේරුන්නේ නැක්ත්තේ කියන්නකො කොතනද තේරුන්නේ නැත්තේ ඔය කතා කර තේරුන්නේ නැහැ කියපු පුතා කියන්න මට නම ඉස්සෙල්ලා කොහොම නම කියන්න මට මම මේ වට තේරුම් කරලා දෙන්න හදන්නේ. සනිජ. ඈ කවුද නම? සනිජ. තනුජ. සනිජ. සනුජ. සනුජ මගේ මුලින් ඉඳන් පන්තියේ හිටපු දරුවෙක්ද? නෑ සර්. කවදද සම්බන්ධ වුනේ? ජනවාරි වල. ඒ කියන්නේ ජනවාරි වල.
කියන්නේ මගේ මේ හය පන්ති ඉඳන් හිටියා නෑ නෑ මේ ජනවාරි ආ මේ ජනවාරි ආ මේ ළඟදී ඔව් සර් දැන් ඔයා මේ මාත් එක දැන් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද ෆෝන් එකෙන්ද කම්පියුටර් එකෙන්ද ෆෝන් එකෙන් දැන් ඔයා මීට දැන් මේක මං කියලා දෙන වෙලාවේ ඔයා හිටියේ කොහෙද අහගෙනද හිටියේ ඔව් ආ දැන් ඔයා මට කියන්නේ ඔයාට මෙතන තීරුම් නැති කොතනද කියලා මේ ධන දෙක ඍණ දෙක වෙන ටික ඒක තමයි මං කිව්වේ මෙතන අඩු වෙන්න තියෙන අගය දිහා බැලුවා අඩු වෙන්න තියෙන අගය කවුද දැන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන සමජ හරි ධන දෙකේ විරුද්ධ අගය කීයද ඍණ දෙක එහෙමනම් අපි කරන්නේ සනුජ මේ ධන තුනෙන් ධන දෙකක් අඩු කරන්න කිව්වට අපි කරන්නේ ධන තුනට ඍණ දෙකක් එකතු කරනවා මොකද කරන්නේ මේකේ විරුද්ධ අගය එකතු කරනවා ඒක තේරුණාද කිව්පු දේ ඔව් මොකද කිව්වේ මම අඩු වෙන්න තීන සංඛ්‍යාවේ විරුද්ධ අගය එකතු කරනවා එකතු කරනවා මම සමුජි කියන්න බලන්න ඒ මං කිව්ව වාක්‍යයක ආ මොකද්ද අඩු වෙන්න තීන සංඛ්‍යාවේ කියන්නේ අඩු වෙන්න තීන සංඛ්‍යාවේ විරුද්ධ අගය එකතු කරනවා එකතු වෙනවා ඔන්න දැන් මං සනුජගෙන් තව එකක් අහනවා අනිත් ඇත්ත හොඳට අහගන්න දැන් ඔන්න අපි හිතමු ධන පහ අඩු කරන්න තියෙන්නේ ඍණ දෙක නම් ධන දෙක කියලා හිතමුකෝ දැන් ධන තුන කියලා හිතමුකෝ හරි එතකොට සනුජ ධන තුනේ විරුද්ධ අගය කීයද ඍණ තුන එහෙනම් අපි ධන පහට මොකද කරන්නේ එකතු කරනවා කාවද එකතු කරනවා ඍණ තුන දැන් ඔන්න මම තව එකක් ගන්නවා ඍණ හත අඩු කිරීම ඍණ දෙක කියලා තියෙන්නේ හරිද හරි දැන් ඍණ දෙකේ ප්‍රතිවිරුද්ධ අගය විලෝමය ප්‍රතිලෝමය මොකද්ද ධන දෙක එතකොට සනුජ මම මොකද කරන්නේ ඍණ හතට එකතු කරනවා ධන දෙක එහෙම කරා කියලා ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැති බව නේද අපිට මෙතන තහවුරු වෙන්නේ ඔව් දැන් ඔයාට හරිද හරි සර් හැබැයි හොඳින් අහුම්කන් දෙයිගෙන ඉන්න ඕන හරි ඊට පස්සේ තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන්නේ හැබැයි ඒක හැබැයි තේරෙන්නේ නැති තැන කියන්නේ ඔක්කොම තේරෙන්නේ නැහැ කියනවා කියන්නේ එහෙනම් ඔයාගේ අවධානය බිඳිලා තියෙන්නේ මම කියවනේ මම පාඩම් පටන් ගන්නකොටම කියන්නේ ඔබ 100%ක්ම මේ කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන right ඔන්න එහෙනම් මෙතනදී අපි එකන හොඳටම අපිට පැහැදිලි මේ කරපු වැඩේ. දැන් මේක පුතාලා හරි පරිස්සමෙන් දැන් පිටපත් ලිවීමක් නෙවෙයි මෙතන කරන්නේ. මේ ගාන ඔගොල්ලෝ දැන් තනියම කරන්නේ. සංඛ්‍යා රේඛාවේ සියල්ල සිදු කරන්නේ පැන්සලේ. කිසිම හේතුවක් ඉඳ පෑන ගාව ගන්නෙ නෑ. ආ ඔන්න මතක තියාගන්න. ආ right. මේක ලියා ගන්නකෝ ඉස්සෙල්ලා හදන්නකෝ ගාන. ඊට තව ගණන් දෙක තුනක් මම සාකච්ඡා කරන ඔගොල්ලෝ. ඔබ ඉක්මන් වෙන්නත් ඕන හැබැයි ඉවරයි කියන්නේ බා මම නියමිත වෙලාව මට තේරෙනවා එතකොට මම වැඩේ පටන් ගන්නවා ඉවරයි සර් ගන්න යන්න එපා එක කැතයි
හරි පුතේ දැන් ඔයගලන්ට හොඳටම කාලේ ඇති දැන් හැමෝම කරා නේද ඔව් සර් ඔව් සර් ඔව් සර් ඔන්න මම දැන් තව උදාහරණයක් ගන්න හදන්නේ ඔන්න හොඳ අවධානය යොමු කරන්න වෙන වෙන තැන්වල හිත යොමු කරන්න ඉපා ඔයගලෝ දන්නවනේ ඔය හිත දැන් මේ හිත ඇතුලේ ඉන්නේ දැන් ඔය මොල්ඩ ඔය මේ අපි දැන් මේ හරියට කුළු මීහරකෙක් තමයි අපේ හිත හිටපු ගමන් ලියාගත් අපි ආඩ පොඩි නිදහසක් දුන්නු ගමන් මොකද කරන්නේ පෑනලා දුවනෝ තැන් තැන් වල පෑනලා දුවලා යහපත් දේවලුත් නෙවෙයිනේ කරන්නේ මොකක් හරි මේ වැරදි වැඩක් තමයි කරන්නේ නේද අපි මෙයාව හොඳට ගැට ගහලා තියාගන්න ඕන හීලෑ කරගන්න ඕන අපිට අවශ්‍ය දේවල් එයාගෙන් කරව ගන්න ඕන එයාට අවශ්‍ය දේවල් අපි කරන්න ගියොත් එහෙම අපි පිස්සෙක් වෙලා තමයි නවතින්නේ නේද එයා ඒ කියන දේවල් කරන්න ගියොත් අපි පිස්සෙක් වෙනවා අපි අපිට ඕන දේ කරව ගන්න එයාව හොඳට හීලෑ කරගන්න ඕන ඒකම හිත එහෙට මෙහෙට යනකොට තමන්ට තේරෙන්න ඕන ආ දැන් මම මේ පාඩමත් එක්ක නෙවෙයිනේ මම වෙන තැනකට ගියේ තල්කාල ආයි අනිත් පැත්තට හැදලා එන්න ඕන මං කියන්නේ හිත ගල අදාළ දැනට ගේන්න ඕන හරි රයිට් මෙන්න බලන්න අපි ගමු තව ගැටලුවක් ඔන්න මම මේ පැත්තෙන් ගන්න ඍණ හතර එයාගෙන් අඩු කරන්නලු ධන පහක් ධන පහක් රයිට් අපි මුලින්ම කරනවා සංඛ්‍යා රේඛාව අපි අඳිනවා අනුමාන කරලා අඳිනවා අනුමාන කරලා අපි අඳිනවා අනුමාන කරලා අපි අඳිනවා සංඛ්‍යා රේඛාව මදි වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් වැඩි වෙනවා නම් ගැටලුවක් නෑ මදි වෙන්නේ නැතුව නේද මදි වුණාම තමයි ආයි මකලා හදන්නේ අපි දැන් ඍණ හතර හැබැයි දැන් අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා මෙයාගේ විරුද්ධ අගය එකතු වෙනවා කියලත් අපි දන්නවා විරුද්ධ අගය එකතු වෙනවා ඒ කියන්නේ ධන පහේ විරුද්ධ අගය මේ ධන පහේ විරුද්ධ අගේ ඍණ පහක් එකතු වෙනවා නේද එතකොට අපිට පේනවා ඍණ කොට වැඩි වෙනවා කියලා එහෙනම් ඉතින් අපි ඔන්න අනුමාන කරලා ඍණ 10න් වගේ මම පටන් ගන්නවා ඍණ 10 ඍණ 9 ඍණ 8 දැන් මට පොඩි පේ මට දැන් පෙර දකින්නවා මම මෙයාගේ ධන පහේ විරුද්ධ අගේ ඍණ 5යිනේ ඍණ 5යි ඍණ 5ක් එකතු වෙනවා වැඩි වගේ නේද මෙතන ඍණ 5ක් එකතු වෙයි එතකොට අපි මෙතනින් ගත්තනම් හරි ඍණ 10 වගේ පටන් ගන්න වෙනවා නේ එතකොට ඍණ 10 ඍණ 9 ඍණ 8 ඍණ 7 ඍණ 6 ඍණ 5 අඩුපාඩුවක් තිබුණොත් අපි හදමු ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 0.1 කියලා අපි ගමු හැබැයි සමාන පරතර වලින් කරන්නේ මම මේ හිතුමතේ මෙහෙම ගත්තට ඕගොල්ලෝ පොටු කඩදාසියේ කරන්නේ සංඛ්‍යා රේඛාව අඳිනකොට පරිමාණයකට අනුව අඳින්නේ මතක තියාගන්න. එතකොට මෙන්න මෙහෙමයි. එතකොට අපි කරන්නේ මෙන්න මෙහෙම. ඍණ 4 මුලින්ම ලකුණු කරනවා. ඍණ 4. ඍණ 4 අපි ලකුණු කරා. කොතනද ඍණ 4 මෙන්න තියෙනවා ඍණ 4. දැන් ඔන්න ධන පහේ විරුද්ධ අගය ප්‍රතිලෝමය මතක් කරන්න හැමෝම කියන්නේ ධන පහේ විරුද්ධ අගය ඍණ පහක් අපි මෙයාට මෙතන ඍණ පහක් මෙයාට එකතු කරනවා ඍණ පහක් එකතු වෙනවා කියන්නේ කොයි පැත්තටද යන්නේ ඊහිස තියෙන පැත්තටද ඊට විරුද්ධ පැත්තටද ඍණ ඊට විරුද්ධ ඊහිස පැත්තටද ඊට විරුද්ධ පැත්තටද ඊට විරුද්ධ පැත්ත ඒකක කීයක් යනවද පහක් පහක් ඍණ කියන්නේ වැඩි වෙනව නෙවෙයි අඩු වෙනවනේ අපි යනවා ඊට විරුද්ධ පැත්තට පහක් 1යි 2යි 3යි 4යි 5යි අන්න නැවතුණා එහෙනම් පුතේ අන්න දැන් අපිට උත්තරේ ලියන්න පුළුවන් ඍණ 4 අඩු කිරීම ධන 5 කියන්නේ කීයද උත්තරය ඍණ 9යි තේරුණාද තේරුණාද
अंक दिखाला हरी नहीं देते हरी सर तावे का कहाँ कहाँ करते हैं उन्हें ना तावे का कहाँ दें बुदाल के तेरे नो ना उन्हें मन तावे का करना वाह दें एक ओगलांट मां कराने देना वाह कराने दी ना साक्षात्कार कराने दी ना साक्षात्कार ये तमाई तुम वेनी कर अंक तूने दुए पुते धन हतें अडुकरन्नलु दोलपुतालट ऋण हतरक වැඩි පටන් ගන්න බලන්න එන වැඩි පටන් ගන්න සංඛ්‍යා රේඛාව භාවිත කරලා කරන්න किया उत्तरे आवे दाने कोला हाँ सर तावटी का मिला देने बुलवा दे गरीबी ला देना बे है भैया इतने तो बिल्कुल
හතරද නවයට නේද පන්ති ඉවර දැන් 11 ඔව් දැන් 11යිද අවුද ඉච්චර සැරෙන් කතා කරන්නේ ඔන්න මං හදන බලන්න ඕගලන්ගේ උත්තරේ හරියද කියලා ඔන්න බලන්න හොඳට බලන්න දත්ත සංඛ්‍යා රේඛාව ඊට පස්සේ මේ විදිහට ගන්න අපි පටන් ගමු ධන 7න් කොහොමද පටන් ගන්න වෙනව නේද මෙතන අපි ධන අපි හිතමු ධන 5න් පටන් ගත්ත කියලා 5 එතකොට 6 7 8 9 10 11 12 මම 13 14 කියලා ගන්න ඕන දැන් මුලින්ම ලකුණු කරන්න කාවද ධන 7 ධන 7 ලකුණු කරා අඩු වෙන්න තියෙන්නේ අවිරංගාල බැලුවා ඍණ 4 ප්‍රතිලෝමය කවුද ඍණ 4 ප්‍රතිලෝමය ධන 4 එහෙනම් 7ට අපි ධන 4ක් එකතු කරමු අඩු කරන්නේ එකතු කර එකතු වෙනවා ධන අගය එකතු වෙන්නේ ධන අගයක් නම් අගේ වැඩි වෙනවා ඊහිස පැත්තට තමයි යන්නේ එතකොට හතරක් යන 1යි 2යි 3යි 4 අන්න නැවතුණු තැන තමයි උත්තරේ එහෙමනම් අන්න අපි ලිව්වා එම නිසා ධන 7 අඩු කිරීම ඍණ 4 සමානයි ධන 11යි. හයි. මේ නැත්තම් මේ ධන කියලා දාලා ගන්න පුළුවන්. දැක්කද? ආ, ඔන්න මම ගැටලු දෙකක් ඕගොල්ලන්ට දෙනවා. ඒව මම මෙහෙම සාකච්ඡා කරන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මෙහෙම ඇඳලා කරන්න ඕන. මම උත්තරේ විතරයි ඊට පස්සේ ඕගොල්ලෝගෙන් අහන්නේ. ආ, මෙහෙම මෙයන්ද මේ අංක 3 දැන් අපි අංක 4ට එන්න හදයි. अंक हतर अंक अभी दें अंक हतर एतमाय हतर ऋण पहाट पुते अदुकरान ऋण पहिंग अदुकरान ऋण पहा एक हतर पश्विनी एक ऋण देख अदुकरान ධන 7 ඔන්න ඔය දෙක කරන්න බලන්න කල්පනාවේ
उरगे हम 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 उरगे हम तम हम 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 දැන් වෙලාව ඇති. හදලා ඉවරද? ඉවරයි සර්. හරි. දැන් හම්බුම හදලා ඉවර වෙනවා. ඔව්. දැන් මට කියන්න දුවේ පුතේ මං අහන දුව පුතා විතරයි. දිනෙත් පුතා කියන්න මේකේ හතරවෙනි එකේ කීයදාවි උත්තරේ. දිනෙත් පුතා බින්දුවයි උත්තරය බින්දුවයි very good උත්තරේ බින්දුවයි හැබැයි සංඛ්‍යා රේඛාව ඇඳලා පෙන්නලා තියෙනවා ඊළඟ ලකුණු දෙකක් නැලකද දැන් ලකුණු අවශ්‍ය නැහැ එතන මම ගැටලු දෙකයිනේ දීලා තියෙන්නේ හරි ඊළඟට ප්‍රශ්නේ යොමු වෙන්නේ මම අමාෂා අමාෂා දුවට ප්‍රශ්න යොමු කරන්නේ දෙවෙනි පස්වෙනි එක. කීයද අමාෂා දුව පස්වෙනි එකේ උත්තරේ? ධන 5ස. ධන 5යි. ධන 5යි. සර් මට ආවේ ඍණ 9නේ. සර් වැරදි නේ සර්. මට ආවේ ඍණ 9නේ. මට ආවේ ඍණ 9නේ. ඍණ 9යි. ඍණ 9යි. පොඩ්ඩක් බලන්න අමාෂා ඔයා වරද්දලා ඍණ ධන 7 ප්‍රතිලෝමයේ ඍණ 7නේ ඍණ 7ක්නේ ඍණ දෙකට එකතු වෙන ඍණ 7ක් එකතු වෙන ඍණ 9 උත්තරේ බලන්න ඍණ 9 එහෙමනම් දුවේ පුතේ ඔයගලන්ට තේරෙන්න ඕන සංඛ්‍යා රේඛාව භාවිතා කරලා ගන්නකොට අපි මුලින් සංඛ්‍යාව ලකුණු කරනවා අඩු වෙන්න තියෙන සංඛ්‍යාවේ ප්‍රතිලෝමය එකතු කරනවා ඒකයි අපි කරන්නේ එහෙමනම් දැන් අපි යනවා දෙවෙනි ක්‍රමයට. දැන් මේවට ගැටලු ඕන තරම් තියෙනවා ඔයගලගේ අභ්‍යාස කොල්ල. හරි. රයිට්. ලියන්න දෙවෙනි ක්‍රමය කියලා. ඒ යටතේ දෙවෙනි ක්‍රමය දෙවන ක්‍රමය. දෙවන ක්‍රමය. ඔබ දන්නවා සංඛ්‍යා රේඛාව භාවිතාවෙන් තොර. නැත්නම් සංඛ්‍යා රේඛාව භාවිතා නොකර සංඛ්‍යා රේඛාව භාවිතා නොකර භාවිතා නොකර අපි කරන්න හදා ඔන්න හොඳට බලන්න එතනදී අපිට වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේ කාරණාව අපිට එතනදී වැදගත් වෙනවා मेतन मम गांधव මෙතන මම ගන්නවා සංඛ්‍යාව ඊළඟට මම මෙතන ගන්නවා ඒ සංඛ්‍යාවේ ප්‍රතිලෝමය නේ ඒක අපි කියනවා ඒ සංඛ්‍යාවේ විරුද්ධාගය තව විදිහට කිව්වොත් ඒකේ ප්‍රතිලෝමය නැත්නම් අපි ඔබට කියනවා ආකල ප්‍රතිලෝමය ආකල ප්‍රතිලෝමය එම සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය
ඔන්න උදාහරණයක් ගත්තොත් උදාහරණයක් අපි ගත්තොත් හිතන්න මෙහෙම මම ධන පහ මෙතන ධන පහ එතකොට මෙයාගේ ආකල ප්‍රතිලෝමේ ඍණ පහයි නේ ඍණ පහයි ඒකට හේතුව ධන පහට ඍණ පහ එකතු කරාම බිඳුවයි ආකල ප්‍රතිලෝමේ එකතු කරාම අනිවාර්යයෙන්ම බිඳුවේ ආකල ප්‍රතිලෝම ඊළඟට තව ආ දැන් ඕගොල්ලන්ට දැන් තේරෙනවනේ මම ලියුවේවා දැන් ඕගොල්ලෝ මේගොල්ලන්ගේ මේක ලියලා මේ ආකල ප්‍රතිලෝමේ ලියන්න බලන්න ඉක්මනට මොන මන් ධන පහ ලිව්වා ඊළඟට මම දානවා ඍණ පහ පුතාල මේ වගේ පුරවන්න බලන්න මේක ලියන්න ඕනේ නැහැ හැම එකටම හරි ඊට පස්සේ ධන දෙක දේසි ඍණ දෙක ඊට පස්සේ මන් දානවා ධන 3.5 මෙතන මන් දානවා ඍණ 3.2 පුතාල ආකල ප්‍රතිලෝමේ පුරවන්න බලන්න පුරවල ඉවරයි නේ ඔව් ටීච් ඔව් ඔව් සර් ඔව් සර් ඔව් ඒක ලේසියිනේ අපි ටක් ගාලා උත්තර බලමු ඔව් සර් ඔන්න එහෙනම් මම උත්තර කියන්නම් ඒක මෙතන ඉන්නේ පුතේ ධන පහ ධන පහ පැන්සලෙන් හරි දාගන්න මෙතන ඍණ දෙක ආකල ප්‍රතිලෝමේ ඍණ දෙකේ ආකල ප්‍රතිලෝමේ ධන දෙක ධන 3.5 ආකල ප්‍රතිලෝමේ 3 ධන ඍණ 3.5 මෙයාගේ ආකල ප්‍රතිලෝමේ පුතේ 3.2 හරි නේද අමෝගෙම හරිනේ හා මම පොඩි කොහම කැන්සලින් හරි දාන්න අපි ලකුණු දෙමු එකකට එක ගානේ දුන්නොත් ලකුණු පහෙන් කීයද කියලා දාන්න හරි කැන්සලින් මේ කාවුවත් අතු පෑනින් දාන්න එපා මම දැම්මට right එහෙමනම් දැන් අපි මොකද කරන්නේ සංඛ්‍යා රේඛාව අඳින්නේ නැහැ දැන් අපි ආ ඔන්න හොඳට බලන්න මම අකනවා මේක හරිනේ දැන් ඔන්න කරන්නේ මෙහෙමයි හිතන්න අපිට කියනවා පුතේ ධන පහට ධන පහෙන් අඩු කරන්න කියලා ධන තුනක් අපි ළඟ දැන් උත්තරේ තියෙනවා නමුත් අපි මේක ඔන්න ගොඩනගන විදිය බලන්න හොඳට බලන්න එතකොට අපි කරන්නේ පුතේ ධන පහ ලියලා ධන පහ ලියලා අඩු කිරීම වෙනුවට අපි අඩු කිරීම වෙනුවට අපි මෙතන දාන්නේ එකතු කිරීම එකතු කරන්නේ කාවද මේ ධන තුනේ ආකල ප්‍රතිලෝමය එකතු කරනවා ධන තුනේ ආකල ප්‍රතිලෝමය ඍණ තුන ධන පහෙන් ධන තුනක් අඩු කරන්න කිව්වහම ඒක සමානයි ධන පහට අපි එකතු කරනවා මේ ධන තුනේ ආකල ප්‍රතිලෝමය දැන් අපි දන්නවා මෙයාගේ උත්තරය එකතු කරන්න අපි දන්නවනේ එකතු කරන්න දන්නවා විරුද්ධයි එකතු කරන්නේ පහෙන් තුනක් අඩු කරා දෙකයි වැඩි කොට ධන උත්තරේ ධන දෙකයි
हरी नहीं है तो पाइन तूना करोगे ना हम दाना दिखाएं ने पाइन तूना करोगे ना हम दाना दिखाएं तेरुना आदे एक गत्ते विधि है राइट तेरुना अन्न तावे काट मांग करना हरी ओस अब दानिंग है ना अन्न तावे काट ईलांगे का मां मेहम गान अन्न अभी तमो रीन हाथे අඩු කිරීම ඍණ 2 අඩු කරන්න තියෙනවා එතකොට අපි කරන්නේ ඍණ 7 එහෙමම ලිව්වා සංඛ්‍යා රේඛාවේ කරපු දෙයම තමයි එතකොට අපි අඩු කරන්න කිව්වොත් අපි අඩු කරන්නේ නැහැ එකතු කරනවා කාගෙද මෙයාගේ ආකල ප්‍රතිලෝමය දැන් කියන්න ඍණ 2 ආකල ප්‍රතිලෝමය කීයද ඝන 2 2 ඝන 2 දැන් අපි දන්නවා එකතු කරා ඍණ 7යි ධන 2යි විරුද්ධයි නේද එහෙනම් එකතු කරනවද අඩු කරනවද අඩු කරනවා කතා කරනවා අඩු කරනවා කාගෙන් කවුද 7ෙන් 2 කීයද උත්තරේ ඍණ 5යි කාගේ ලකුණද දාන්නේ වැඩි ඍණ 5යි තේරුණාද හැමෝටම ඔව් සර් महापारमें ඔන්න ඍණ අපි හිතමු ඍණ 10 ඍණ 10 අඩු කිරීම අපි හිතමු ධන 10 කියලා. ඔන්න ඔහොම. දැන් මොකද කරන්නේ එහෙනම්? ඍණ 10 ලිව්වා. ඍණ 10 ලිව්වා. අඩු කිරීම වෙනුවට කාවද දාන්නේ අපි? එකතු කිරීම. කාගෙද මෙයාගේ? ඍණ 10. ඍණ 10. හරි සර් ලියාගත්තා. ලියාගත්තා සර්.
දැන් පුතාලා ආසයි නේද මේ වගේ ගණන් දෙකක් හදන්න? ආ ඔව් සර් ගණන් පහක් හදමු. මේ විදිහට පහක් හදමු. හරි පහක් හදමු. හැබැයි පියවර දෙකකට යන්න මම මේ කරපු විදිහටම කරන්න. තීරණ ගැනීම හරි වැදගත්. මොකද කරන්නේ මුලින්ම සංඛ්‍යාව ලිව්වා අඩු වෙන තීරණව නම් එකතු කිරීම දැම්මා අඩු වෙන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය ලිව්වා. ඊට පස්සේ එකතු කරා. එකතු කරනකොට මොකද කරන්නේ? එකතු වෙන්නේ ඉන්න සංඛ්‍යා දෙකේ ලකුණ දිහා බැලුවා ලකුණ විරුද්ධ නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දැම්මා ලකුණ සමාන නම් එකතු කරලා දෙන්නගේම ලකුණ දැම්මා නේ ඔච්චරයි වැඩේ මෙන්න එහෙනම් මම හතර වෙනි ගාන දානවා මම ගණන් තව තුනක් දා දෙකක් දානවා නේ දැන් තුනක් කරන්නේ පහක් වෙන්න මන් දෙන්නේ නේ ඔන්න බලන්න කල්පනාවෙන් ගන්න හතර कल्पना හරි සර් ඇදුවා හරි හරි කලබල වෙන්න එපා හරියට බලන්න කලබල වෙලා වැඩ කරන්න බෑ ආයි දෙපාරක් බලන්න प्रतिलोमय දන තුනයි උත්තරේ කීයද එතකොට බිංදුවයි සර් බිංදුවට දන ඍණ දාන්නේ නැහැ උත්තරේ බිංදුවයි බිංදුවයි ඊළඟ එක ඔන්න බලන්න දන හත එහෙමම ලිව්වා අඩු වෙන තියෙන එකතු කිරීම දැම්මා එකතු කිරීම දන 9 දන 9 උත්තරේ කීයද උත්තරේ සමානයි දන 16 දන 16 දැක්කද වැඩි ඔන්න ඕක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන ඊට පස්සේ මම කෙටි ක්‍රමය කියලා දෙන්නම් දැන් අද කියලා දෙන්නේ නැහැ දැන් පැය දෙකකට වැඩි කාලයක් ඔයගොල්ලෝ ගත කරගෙන ඉඳා අපි බලමුද පොඩ්ඩක් දැන් උත්තර දෙක හරිනේ අච්චු පුතේට යම් බලන්න පොඩ්ඩක් ඔන්න පෙළ පොත පොඩ්ඩක් බලමු පෙළ පොතේ මොනවද ඔයගලන්ට තියෙන්නේ කියලා දැන් මම මේ කියපු කාරණා මේකේ තියෙනවා ඕලන්ට නැවත මේ පොතේ හොඳට අධ්‍යයනය කරන්න පුතේ හරි අධ්‍යයනය කරන්න පෙළ පොත හොඳම යාළුවා කරගන්න ඕකලඟ හොඳම යාළුවා පෙළ පොත කරගන්න එතකොට මේ තියෙන කාරණා පිළිබඳ හොඳට පුනරීක්ෂණ අභ්‍යාසය කරන්න පුළුවන් ඊට පස්සේ සංඛ්‍යා අඩු කිරීම ගැන තියෙන්නේ අපි කතා කරේ වැඩි වෙලාවක් අරගෙන
මේ කියනවා උදාහරණ ගණන් හොඳම දේ පුතේ නිදසුන් ගාන ලියා ගන්න නිදසුන් ගාන ලියලා තනියම කරලා මේකත් එක චෙක් කරන්න ඒක තමයි හොඳම විදිය ඊට පස්සේ නිදසුන් ගණන් බලන්න හතර එක අභ්‍යාසයේ තියෙනවා සංඛ්‍යා රේඛාව භාවිතයෙන් අඩු කරන්න ගණන් හයක් ඊට පස්සේ තියෙනවා ආකල ප්‍රතිලෝමය ගැන අපි කතා කරා ඊට පස්සේ මේ උදාහරණ ගණන් ඔක්කොම හදන්න ගාන ලියා ගන්න කොලේක හදන්න හදලා උත්තරේ චෙක් තේරෙන්නේ නැත්නම් මම මගින් අහන්න භාග ගණන් තියෙනවා හරි අන්න 4 2 අභ්‍යාසය 4 2 අභ්‍යාසය සම්පූර්ණ කරන්න බලන්න දැන් අපි කරපු එක නේද ඔව් දැන් මේ අපි කරපු විදිහට තමයි කරන්න තියෙන්නේ අභියෝගාත්මකයි මේ මේ භාග ගණන් තියෙනවා කල්පනාවෙන් කරන්න පාරේ යනකොට තියෙන්නේ නේ රියාමතුරු බහුලව සිදුවන ප්‍රදේශයකී සෙමින් දීපදවන්නේ කියලා ඒ වගේ පරිස්සමෙන් මෙතනදී කටයුතු කරන්න ඊට පස්සේ අපිට මේකේ ಗುಣ කිරීම කතා කරන්න තියෙනවා බෙදීම කතා කරන්න තියෙනවා අඩු කිරීම ගැන කෙටි ක්‍රම ගැන කතා කරන්න තියෙනවා වැඩ ගොඩක් අපිට තියෙනවා ඉදිරියට කතා කරන්න එහෙමනම් අද දවසේ ගත කරපු පැය දෙක තේරුණාද ගෙවිල ගියා තේරුණාද වෙලාව මාරු කරගන්න බැරි වෙයිද? දින ප්‍රායෝගිකව තියෙන පුතේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. 7 ඉඳන් 9. එතකොට අපිට ගන්න පුළුවන් මේ පැත්තට වෙලාව 5 දවඩ 5 අපි ගත්තොත් එම 5ට බලන්න. ඈ? එතකොට 4 ඉඳන් 6ටවත් ගන්න. ඔය මේ සති තව සතියේ දවසක දානවා නම් දෙක මාරෙන් පස්සේ දානවද? ඔව් සර් මට ඉස්කෝලේ 6 නම් 7 මාර වෙනකන් තියෙනවා සර් පොඩ්ඩක්. සර් මට ක්ලාස් තියෙන දෙක. අපිට තියෙනවා 6 මාරේ ඉඳලා 2 මාර වෙනකන්. ඔව් දැන් මෙහෙමයි. දැන් මේක අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් පුතේ. මේක මම කොහින් වෙලාව ගත්තත් ආයි ඔය කිහිප දෙනෙක්ට ඔය ගැටලුව මතුවෙනවා. නේද? දැන් මට උදේවරුවක් කොහොමද ඉස්සරහට ගන්නත් බැ අපි දැන් 25 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවනේ මේ එහෙමින්ද ඒක මේ කොහොමත්ම ටිකක් අපහසු තත්ත්වයක් තියෙන්නේ අපි මම දැන් ඕගොල්ලන්ට මෙහෙම සාධාරණයක් කරනවනේ මම මේ හැම ලෙසන් එකක්ම රෙකෝඩින් කරනවා නේද පුතේ ඉතින් අපි මෙහෙම කරමු දැන් මට මේක පස්සට මේ පැත්තට ගත්තොත් එහෙම නමයා මාටවත් පටන් ගත්තොත් නමයා මාට 10 මාර 11 මාර අමාරු වෙන්නේ බෑ වෙනවනේ මේ පැත්තට ආවොත් අර ප්‍රශ්න එනවා ආයි ආයි දැන් කීප දෙනෙක් කියවන්න ගනි මට නම් ඉතින් මේ වෙලාව ගැටලුවක් නැහැ මේකට කැමැත්ත පවා බුදුම මෙහෙම කරන්න ගෲප් එකට දාන්නකො මේ වෙලාව 4 මාර ඉඳන් 6 මාර වෙනකම් වෙලාව දාන්නකො දාලා ඒකේ අපිට පුළුවන් ওই වෙලාව හරි සර් 2 මාරෙන් පස්සේ ඕන තරම් වෙලාවක් පුළුවන් සර් ඔව් සර් ඕක මෙහෙම විසඳ ගන්න අමාරුයි ගෲප් එකට දාන්න දාලා ඒකට කාගේවත් අකමැත්තක් නැත්නම් මට එතන මම ඒ වෙලාව කරන්න ප්‍රශ්නයක් නැහැ හරිද මට දැනට ඒක පුළුවන් එහෙම බැරි වුණොත් තමයි පුතේ ගැටලුව සර් 4 ඉඳන් 6ට බැයිද මට පොඩි කෝල් එකක් එනවා පොඩ්ඩක් ඉන්න විනාඩි 5ක් දෙන්න ඔව්
හරි මන්ට මහදීසි දුරකතන ඇමතුමක් ආවේ හරි එහෙනම් බුදුල පුතාලා හැමෝටම 4 6 දාන්න බෑද අපි ඒක විසඳගමු අර වගේ මැසේජ් එක දාලා තියන්නේ ඒක අනුව මම බලන්නම් පොදුවේ හැමෝටම බොහෝ පිරිසකට පුළුවන් නම් ඉතින් මම ඒකට මේ එකක වෙන්න මට ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට හැමෝටම එහා පැත්තට වෙන්න දෙන්නේ ඒක එක්කෙනෙක් දෙන්න එක්ක බෑනේ පුතේ ඒක ගෲප් එකට දාන්න කවුද අපේ නියුමි කවුද ඉල්ලීම කරේ පුදුව දාන්න දාලා ඊට පස්සේ බලමු ඒ කැමැත්ත අකමැත්ත බලමු හරි එහෙනම් ඔය ටික කරන්න ලබන සතිය අපි මොන ගහමු එතකොට අපි වෙලාවත් දෙන්න thank you sir thank you sir night sir thank you sir good night sir good night thank you sir bye sir good night sir thank you sir good night